ශ්‍රී ලංකා පකිස්තාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනේ අද ආරම්භුණා. පළමු දිනේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4ක් ඇතතිව ලකුණු 242ක් ලබාගෙන තිබුණා. ඉතින් අද සුවිශේෂී කරුණ ධනංජය සිය දසවන ශතකය සනිටුවන් කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 312ක් ලබා ගත්තා. පන්දු යෙවීමේදී ෂහිඩ් ලකුණු 86කට කඩලු 3ක්, නසීම් ලකුණු 90කට කඩලු 3ක්, එවැගේමයි අහමඩ් කඩලු 3ක් ලබා ගත්තා ලකුණු 65කට. තරඟකාරී ලකුණු ප්‍රමාණයක් සමගින් දෙවන දිනේ ආරම්භ කර ලංකා පන්දු යවන්නන් පළමු පන්දු වාරයේ සිටම පාකිස්තාන කණ්ඩායමට පීඩනයකින් යුතුව පන්දු යැවීම ආරම්භ කරා. එහිදී ප්‍රභාත් ජයසූරිය දිනේ නිමාවන විට පන්දු වාර 16ක් දියත් කර ලකුණු 83කට කඩලු 3යි, රමේෂ් මෙන්ඩිස් පන්දු වාර 13යි ලකුණු 63යි කඩලු 1යි, කසුන් රාජිත පන්දු වාර 9යි ලකුණු 33කට කඩලුක් දවා ගත්තා. පළමු දිනේදී මෙන් දෙවන දිනේදී තරඟයට විටින් විට වර්ෂාවෙන් බාධාගෙන දුන්නත් තරඟයට උචිත පැහැදිලි කාලගුණයක් දවස පුරා පෙන්නුම් කළා අග්ගාඩු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායමේ කඩලු 5ක් ලකුණු 101කට දැවී ගිය මොහොතක ලකුණු 120ක අතිසාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීමට නවක පිතිකරු යුගලයක් ලෙස පිටියට අවතීර්ණ වූ සල්මන් හා ෂකිල් සමත් වුණා. දිනේ නිමානමට ෂකිල් ලකුණු 69ක් හා සල්මන් ලකුණු 61ක් ලබාගෙන නොදෙවි කඩුල්ලේ ක්‍රීඩා කර සිටියා. ඉදින් හෙට තෙවන දිනය තනතිරුවේ තෙවන දින වාසියක් සමග හෙට දින උදේ වරුවේ ඉතිරි කඩලු අපේ පන්දු යවන්නන්ට දිවිහෙළන්න හැකි වේවි. හෙට දින අලුත් තොරතුරු සමග අපි හමු වෙමු. වෙනසක් නිසකවම චමි බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Hemi vlog subscribe.